රජයේ කෙටිකාලීන හා දිගුකාලීන අරමුදල් සම්පාදනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරුණු වගකීමක්. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බලය පවරන ලද නියෝජ්‍ය භණ්ඩාගාර ලේකම්වරයාගේ ඉල්ලීම මත මහ බැංකුව විසින් එම කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා භණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම වරින් වර සිදු කරනවා. පසුගිය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා අනුර කුමාර දිසානායක රජය රුපියල් බිලියන 539.5ක දේශීය ණය ලබාගෙන තිබෙනවා. ඉන් බිලියන 444.5ක් ලබාගෙන ඇත්තේ භණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා වන අතර ඉතිරි රුපියල් බිලියන 95 භණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ රජය පසුගිය වසරේ මෙම කාල සීමාවට සාපේක්ෂව එනම් සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 837.72ක්. භණ්ඩාගාර බිල්පත් හරහා රුපියල් බිලියන 591.76ක් සහ භණ්ඩාගාර බැඳුම්කර මගින් බිලියන 245.96ක් ලබාගෙන තිබෙනවා. යනුව රනිල් වික්‍රමසිංහ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණයට සාපේක්ෂව අදාළ කාලය තුළ අනුර කුමාර දිසානායක රජය රුපියල් බිලියන 298.25ක් අඩුවෙන් ලබාගෙන ඇති බව අවධාරණය කළ යුතුයි. නව රජය බලයට පත්වී මාසයක් ගත වූයේ ඔක්තෝබර් 23 වනදාට. මෙවැනි මුදලක් ණය වශයෙන් ලබා ගැනීමට සිදුව තිබෙන්නේ පසුගිය රජයන් විසින් ලබාගත් කල්පිරුණු භණ්ඩාගාර බිල්පත් පීවීම සඳහා සහ භණ්ඩාගාර බැඳුම්කර කූපන් ගෙවීම සඳහා. කෙසේ වෙතත් මෙම ණය ගැනීම සිදුකර ඇත්තේ පසුගිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ ණය සීමාව ඇතුළත පමණයි. 2024 ජූලි මස 5 වනදා සිට 2025 ජුනි මස 30 වනදා දක්වා කල්පිරෙන භණ්ඩාගාර බිල්පත් ණය තොගය රුපියල් මිලියන 38,94,514යි. මේ සියල්ල ගෙවීම සඳහා රටේ ආදායම් ප්‍රමාණවත් නොවන්නේ නම් දේශීය මූල්‍ය වෙළඳපොලින් ණය ලබා ගැනීමට සිදුවනවා. මෙම ණය කිසිවක් අනුර කුමාර දිසානායක මුදල් ඇමති හෝ ජනාධිපති වූවාට පසු ලබාගත් ණය නොවේ. ඒ පිළිබඳ විවේචන එල්ල කරන පුද්ගලයන් ණය මුදල් මීට පෙර පැවති රජන් විසින් ලබාගත් බව විවෘතව ප්‍රකාශ කරන්නේද නැහැ. පසුගිය රජන් විසින් ලබාගත් 2024 නොවැම්බර් මස 15 වන දිනට කල්පිරෙන රුපියල් මිලියන 19,450ක බැඳුම්කරයක් සහ දෙසැම්බර් 1 වනදාට කල්පිරෙන රුපියල් මිලියන 140,264ක භණ්ඩාගාර බැඳුම්කරයක් ගෙවීමට තිබෙනවා. මේ සඳහා රජයේ ආදායම් ප්‍රමාණවත් නොවන්නේ නම් දේශීය මූල්‍ය වෙළඳපොලින් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැහැ. මෙවැනි ණය බරක් ඇතිවීමට හේතු වූයේ පසුගිය රජයන් පාලනයකින් තොරව නිකුත් කළ භණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර නිසාය. කෙසේ වෙතත් මෑත කාලයේ බලයට පත්වන රජයන්ට ණය ගැනීම විනිවිද භාවයෙන් සිදුකිරීමට හේතුවන 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත කිරීම වැදගත් පියවරක්. ණය බරින් විඳීමට නම් රජයේ ආදායම වැඩි කිරීමට සිදුවනවා. නිෂ්පාදනයේ ඉහළ දැමීම වගේම වංචාව හා දූෂණය තුරන් කිරීමත් මූලික අවශ්‍යතාවක්. ඒ සඳහා රටවැසියන් සිය වගකීම නිවැරදිව ඉටු කළ යුතු වනවා.